ජීවිතය ජීවත් කරන ජීවයේ සොයන ගමන සොබා අපි අද වෙනස් ගමනක් ආරම්භ කරනවා ඉතාමත් විශේෂ ගමනක් අපි අද යන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ බොහොම ආකර්ෂණීය වටපිටාවකට අපි යන්නේ බෙලිහුලොය විශේෂම තැනකට අපි යන්නේ අපිට මේ පාර ආරාධනා කරපු හොටෙල් එක ඉතාමත් විශේෂයි පරිසරයත් එක්ක බැඳිලා තියෙන තැනක් කියලා තමයි මට දැනගන්න ලැබුණේ ඊට පස්සේ ඉතින් ගොඩාක් දේවල් අපි ඔබත් එක්ක වෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා දැන් අපි බෙලිහුලොය රෙස්ට් හවුස් එක ළඟට ලං වෙමින් ඉන්නේ මෙතන හොඳ මන්සන්දියක් වනවගෙන නතර ගන්න පුළුවන් තැනක් පාලමත් එක්ක විශේෂම මේ ඉස්සරහින් තියෙන පාලම ගැන කතා කරනවා නම් මේ රජින ලංකාවට අපි වෙලාවේ ෆොටෝ ගත්ත තැනක් ෆොටෝස් වලට පෙනී හිටපු තැනක් විදිහට තමයි සැලකෙන්නේ ඒක නිසා ඒ පළම මේ විදිහටම ආරක්ෂා කරගෙන ඉන්නවා බෙලිහුලොය ෆෙස්ට් එක ගැන කතා කරත් විශේෂයෙන්ම සිරිමාව බණ්ඩාරනායක මැතිනිය තමන්ගේ හනිමුන් එකට ආපු තැන විදිහ තමයි මෙතන සලකන්නේ ඒත් එක්කම මෙතන ලොකු මාර්ගයක් තියෙනවා අවුරුදු 165කට වඩා ලොකු ඉතිහාසයක් එකට තියෙනවා කියලා තමයි කියන්නේ මේ වගේ වටිනාකම් බොහොමයක් තියෙන තැනකට තමයි අපි මේ දැන් පැමිණෙමින් ඉන්නේ මේ තැන පොඩ්ඩක් අපි නැවතිලා අපේ ගමනාන්තයට යමු අපේ නවතින හෝටලය තියෙන්නේ මෙතන ඉඳලා පුංචි දුරක් තව ඉස්සරහට ගියපුවාම කොහෙද කියලා කියමු මෙතනින් පස්සේ බෙලිහුලොය ෆෙස්ට් කියලා කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන බොහොම පැරණි නවාතනක් හවුස් එකක් අපි එතන ටිකක් කරලා නැවතිලා ඉඳලා අපි යමු අපි පොඩි දුරයි මෙතන ඉඳලා තියෙන්නේ චුට්ට බැලමු හරි අපි බයිම් අපි දැන් යන්න ලෑස්තු වෙන්නේ මෙතන ඉඳලා අපේ ගමන අපහු ග්ලෙන්රොක් හොටෙල් අපේ නවාතැන මෙතන බෙලිහුලොය තානායම ගාව ඉඳලා පොඩි දුරයි කියලා මම ඔබට කලින් කිව්වා විශේෂයෙන්ම කියන්න ඕන දැන් මෙතන පාරවල් දෙකක් තියෙනවා මේකේ උඩ පාරෙන් තමයි අපි ඉහළට යන්නේ දැන් අපේ ප්‍රධාන පාරෙන් අතුරු පාරකට ඇවිදලා මේ යන ගමන අපි දැන් එන්නේ ටිකක් ගැමි පරිසරයක් තියෙන වටපිටාවකට කියලා තමයි හිතෙන්නේ මේ වටපිටාව දැක්කහම බොහොම නිෂ්කලංක පැත්තක් ගස්කොළන් පිරුණු වටපිටාවක් මේ පාරේ තව අපිට කිලෝමීටර් කිහිපයක්ම ඉස්සරහට යන්න ඕන මට ලැබුණු මාර්ග සලකුණු අනුව මේ ගිහිල්ල තමයි අපේ නවාතැනට යන්න තියෙන්නේ ඉතින් කන්දකට තමයි යන්නේ අපි කන්දක් මගෙමින් එන්නේ බලමු ඉස්සරහට තව මොනවද අපිට මොන ගැහෙන දේවල් දවස් කීපයක් වෙනස් මාධ්‍යකින් ගොන්නක් ඔබත් එක්ක බෙදා හදාගන්න බලාගෙනයි අපි මෙවර
සූදානම් වෙලා ඉන්නේ ස්වභාවික. දැන් ග්ලෙන්රොක් හෝටලයට යන ආර ගැන කියනකොට විශේෂයෙන්ම පහන්තුඩාව දිහැල්ල බොහොම ජනප්‍රිය දිහැල්ලක්නේ. ඒ දිහැල්ලට යන පාරේ තමයි අපි දැන් මේ ගමන් කරන්නේ. මේ පාරේ ගිහිල්ලා පහන්තුඩාව ඇල්ලට නම් තව ටිකක් දුරට ගිහිල්ලා කොහමට හැරෙන්න ඕන අපි එහෙම හැරෙන්නේ නැතුව තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා තමයි අපේ ගමනාන්තයට අපි යන්නේ. අර මම කලින් කිව්වා වගේම වටපිටේම දැනින් තන ගෙවල් තියෙන ගැමි පරිසරයක වටපිටාවක් පහු කරගෙන අපි ඉස්සරහට යනවා. දැන් අපි කිලෝමීටර් කීපයක් මාවා මෙතනින් පස්සේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අපේ ද ග්ලෙන්රොක් හෝටලේ පෞද්ගලික කහ පාක්ක තියෙනවා මෙතන ඉස්සරහා. අපි එතනින් අපේ එන වාහනය නවත්තලා මෙතනින් ෆෝවිල් වාහනයක එහෙම නැත්නම් මේ ගමන යන්න මෙතනින් එහාට යන්න සුදුසු පාරේ යන්න සුදුසු වාහනයක අපිට හෝටලයට යන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතන බොහොම ආරක්ෂිතව අපි එන වාහනය නවත්තලා අපිට යන්න හැකියාවක් තියෙනවා. දැන් අපි කාර් පාර්ක් එකේ තමයි මේ වාහනය ඇතුල් කරන්නේ. තියෙන්නේ මේ චිප් එකේ ෆෝවිල් වාහනයක අපි යමු. මොකද්ද වෙනස බලන්න. අපි දැන් යන්න සූදානම් වෙනවා ද ග්ලෙන්රොක් හෝටලයට. කඳු මුදුනේ තියෙන හෝටලයක් කියලා තමයි මට දැනගන්න ලැබුණේ. දැන් අපි ෆෝවිල් වාහනයක ආව වගේම පාරක තමයි දැනට යන්නේ. ඉස්සරහට ඉතින් මේ පාර වෙනස් වෙයි. ඒකනේ අපි සාමාන්‍යයෙන් එන කාර් එකක් සාමාන්‍ය වාහනයක් යන්න බැරි මාර්ගයක අපි යන්න ඕන ඉස්සරහට. ඒක නිසා වෙන්න ඕන මේ විදිහට ෆෝවිල් වාහනයක් ලෑස්ති කරලා දෙන්නේ මෙතන ඉඳලා එන සංචාරකයාව ගෙනියන්න. වටේම පේනවනේ කුඹුරු යායවල් තියෙන්නේ. විවිධ වගාවන් තැනින් තැන කරලා තියෙනවා. දුෂ්කර මාර්ගයකට අපි හැරෙව්වේ. ග්ලෙන්රොක් හෝටලයට ආපු වෙලාව ලස්සන වටපිටාවක්. හොඳ පරිසරයක්. ගස් ගොඩක් තියෙනවා. මහෝගනී ගහක් තියෙනවා. අලහෙල්ලි වෙනස් නමක් තියෙන ගහක් මෙතන තියෙනවා. අදමයි ඇහුවේ. අහලා තියෙනවද අලහෙල්ලි? අයිබෝන්. තැන්ක්යූ.
Ivan. Ivan. Welcome to the Glenrock and of course welcome to the Belihuloya. Thank you. Sadarayen piliganno. Belihuloya nagarayata saha Glenrock hotel ekata. Oy suthi. Hari lassana tarang ne. Oh, Belihuloya tiyana tan walin api danata guest rating walin gaththama lassanma dana hatiyata thama tiyenne. Meka kandu pantiyak tim medu una punchi gamak. ඒක ග්ලෙන් රොක් කියන්නේ ඒක අපි නම අරන් තියෙන ස්කොට්ලන්ඩ් වල තියෙන මේ වගේම ගම්මානයක නම තම අරගෙන තියෙන්නේ. මේ ගමට එතකොට මොකද්ද කියලා නම? මේ ගම අපි ගඟෙන් එගඩොල ආපහම තියෙන පුංචි ගම. ඒක ඉහළ ගලගම උලුගල තැන්න. මේ කොටස තියන්නේ උලුගල ගන්න. ගමේ පවුල් 15ක් වගේ ඉන්නවා. පොඩිම පොඩි ගමයි. ඉතින් ලස්සන ගමක ලස්සන හෝටලයක්. ඒ වගේම පරිසරය කියන්නේ සබදාහම හරි අපූර්වට එකතු වෙලා තියෙන තැනක්. අපි මේ පැත්තේ තියෙන විශේෂ දේවල් අපේ වැඩසටහනෙන් ගේන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. නිල් කටරොඩු නේද? කටරොඩු එක. Thank you නේද? Thank you. නිල් කටරොඩු. බොහොම මේ ගුණවත් පානයක් විදිහට නේද මිස් විදේශ් කියන්නේ සාමාන්‍ය මේක හොඳ සෞඛ්‍ය සම්පන්න පානයක් සෞඛ්‍ය සම්පන්න පානයක් ඕකේ ඇත්තටම අපි මොකුත් ඇඩ් කළේ නැහැනේ කලර් කරන් තියෙන්නේ නිල් කටරොඩු මලෙම්මයි ඊට පස්සේ අපි ඕකට අර ටේස්ට් එක පොඩ්ඩක් වෙනස් කරන්ද ලෙමන් සුගර් චුට්ටක් ඇඩ් කළා තියෙනවා ඔය ඩ්‍රින්ක් එක හොට් දෙන්නත් පුළුවන් කෝල් දෙන්නත් පුළුවන් අපිට දැන් කූල් ඩ්‍රින්ක් එකක් විදිහට තමයි හම්බෙලා තියෙන්නේ හරි මාසයි අපි අපේ රූම් එකට යන ගමන් අපිට මග පෙන්වන්න ඉන්නේ දුබින්ද. දුබින්ද කොච්චර කාලෙ වෙනවද මෙහෙ වැඩ පටන් අරගෙන? 7ක් විතර වෙනවා සර්. අවුරුදු 7ක් වෙනවා. මේ හෝටල් එක පටන් ගන්න කොච්චර කාලෙද සාමාන්‍යයෙන්? මේකට අවුරුදු 9ක් වගේ වෙනවා සර්. අවුරුදු 9ක් නේ. දැන් මෙතන තියෙනවා ෆැමිලි කබානා තියෙනවා, රිවර් කබානා තියෙනවා, රිවර් විලා තියෙනවා. අපි ඉන්නේ මොකේද? සර්ලා ඉන්නේ රිවර් විලා එකේ. රිවර් විලා එකේ. හ්ම්. දැන් මේ මෙතන මොකද්ද මේ මේ පේන ගොඩනැගිල්ලක් අපිට පේනවා මේ ස්වීට් විත් රිවර් view කියලා තමයි කියන්නේ. ආහා. ස්විස් රූම් තමයි තියෙන්නේ. ඔව් ඔව්. හැබැයි පොඩි කුසි තියෙනවා. ආ ආ. කැලේ ගතියක් තමයි පේන්නේ. ඔව් පරිසරය ඇස්සේ වගේ තමයි. පරිසරය ඇස්සේ තියෙන ගස්සයි නේ. ෂොක් නේ. හ්ම්. යා. අපි යන්න ඕනේ මේ පැත්තට. රිවර් විලා. දැන් මෙතනත් මේ කබනස් වගේ පිට පේනවා මොකක්ද මෙතන තියෙනේ සර් මෙතන normal කබනස් තුනක් තියෙනවා ඒ තුනටම තියෙනවා මේ deck එකක් river view deck එකක් ආ river view deck එකක් තියෙනවා සාමාන්‍ය කබනා තුනක් තමයි මෙතන තියෙන්නේ සාමාන්‍ය මේ කබනහක කී දෙනෙකුට ඉන්න පුළුවන්ද මේකේ double room එකක් විදිහට තමයි සර් extra bed එකක් arrange කරන්න තියෙනවා ඕනනම් තුන් දෙනෙකුට ඉන්න පුළුවන් නැත්නම් සාමාන්‍යයෙන් දෙන්නෙකුට ඉන්න පුළුවන් කබන එකක් තමයි මේකේ සර් family කබන එක ආ මේක family එකක් ඔව් ඔකේ යට එනම තියෙනවා ආ හතර දෙනෙකුට වගේ කමුනිකේට් කරන්න පුළුවන්. ගඟ දිගටම තියෙනවා නේද? කබානත් එක්ක. ඔව් මේ දිගට. මෙතනින් එහාට දුමින්ද එතකොට තියෙන්නේ වනාන්තරයද කැලේ? ඔව් මේ ඔව් සර්. පොඩි නිකන් සම්පූර්ණම කැලේ නේ. කැලයක් වගේ. ගඟ දෙපැත්ත. ඒ ගස් තියෙනවා තේ පඳුරු නෙමේ. ඒත් ඒ ගස් බවට පත් වෙලා තියෙන්නේ. මේක තමයි රිවර් විලායක. මේක රිවර් විලායක. ඔව්. ඔන්න අපි එනවා අපේ කාමරේ නවාතන විලායකට. අපි බලමු අතුරට කියලා නේද? ෂොක් එකට තියෙන. එයා හරි සතුටින්. ෂා කබානාවල තියෙන දුමින්ද මේ ස්වීට්ම රූම් එකනේ නේද? ඔව් ඔව් සර් මේක තමයි කබානාවල තියෙන ස්වීට්ම රූම්. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මේකේ සර් විශේෂත්වය මේ ඩයිනින් ප්‍රයිවට් ඩයිනින් ඇරිය එකක් තියෙනවා. ප්‍රයිවට් ගාඩන් එකක් තියෙනවා. ප්‍රයිවට් ඇක්සස් තියෙනවා ගඟට යන්න. ආ ගඟට යන්න තියෙනවා. සර් ඩබල් ජගුසි එකක් තියෙනවා සර් මේකෙන්. ඒක තමයි මේකේ තියෙන එකක් ඩෙක් එකක් තියෙනවා රිවර් view එකට.
ප්‍රවේගත් එක්ක තියෙන මේ view එකයි මෙතෙන්ට යන්න පුළුවන් පෞද්ගලිකව යන්න පුළුවන් විදියට access තියෙන එකයි ඔය මෙතන තියෙන වටිනම සහ මට නිකන් දැනෙනම දේ බවට පත් වෙලා තියෙන්නේ හරි වෙනස්ම ජීවිතේට අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් මෙතන වට පිටේ වෙන මොකුත්ම නැහැ මේ පැත්තෙන් ගලක් පේනවා මේ පැත්තෙන් තනි කරම ගස් කොළන් විතරයි නේ ගඟත් එක්ක හරි ෂොක් තැනක් අපි බලමු තව මොනවද තියෙන කියලා විශේෂ දේවල් මේ පරිසරයට ආපුවම මෙතෙන්ට ආපුවම දැනෙන නිදහස මේ තරම්ම හිතර දැනෙනකොට ධෝනි තරිම සතුටෙන් ඉන්නේ එළියටම ගිහිලා අර වටපිට බලන ගමන් ධෝනි කොහමද කොහොම නාන්නත් පුළුවන් අපි නාමු ඈ ඒතර නෑ දැන් මෙතෙන්ට આવොත් අපිට කුරුල්ලෝ බලන්න පුළුවන් ගෙදර හැමෝම එක්ක මම ආදරණීය විදියට දවසක් දෙකක් ගත කරන්න හරි වටින තැන. සෝබා දහමෙම තමයි මෙතෙන් ඩබු අපි ඉන්නේ. ගඟේ හඬයි කැලෑවේ සද්දෙන් ඇහෙන කූල්ලෙක්ගේ හඬයි ඇහුනහම අපිට වෙන මොකුත් මෙතන ඇහෙන්නේ නැහැ. ඒ තරම්ම හරි නිදහස්. කාමරේ ඉඳලා බැලුවත් මේ වගේ බල්කනි එකට ඇවිදලා බැලුවත් හැමතැනින්ම පේන්නේ පොළපාට පරිසරය සබඳහම මේ හැමදෙත් එකම විශේෂයෙන්ම දැන් හෝටල් තැන්න තමයි මෙතනින් එහාට තියෙන්නේ හෝටල් තැන් රක්ෂිත වනාන්තරය ඈතට පේනවා මේ ගස් අස්සෙන් මේ තරම්ම නිදහසක් ඔබේ ජීවිතයට ලං වෙනවා කියලා කියන්නේ ඔබ කොයි තරම් මහන්සි වෙන කෙනෙක් වුණත් ඔබ කොයි තරම් මානසිකව ටිකක් විඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් වුණත් ඔබේ මනස හිත සුවපත් කරනවා මේ පරිසරය. ඔන්න පොඩි පොද වැස්සක් වැටෙනවා වගේ. මේ පැත්තේ මේ පළාතේ හැටි. මේ සීතල නිදහස විඳින්න ඔබත් දවසක එන්න බෙලිහුල්ලයට. අපි අද ආවා දවස් කීපයක් මෙහි ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ පරිසරය විතරක් වුණත් විඳින්න හුඟක් තැන් තියෙනවා. ඒත් අපි ඔබ දන්නවනේ සෝබා අපි යනවා හුඟක් තැන් වලට. මෙතන ඉඳලා යන්න පුළුවන් තැන් ගණනාවක් තියෙනවා. පහන්තුඩා දියැල්ල තියෙනවා. යකාගේ පඩිපෙළ අපි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගොඩක් අය අපි විමසලා තිබුණා. යකාගේ පඩිපෙළට යන්නේ නැද්ද සෝබා කියලා. ඒ පැත්තෙත් යන්න සූදානමක් තියෙනවා. ඒත් එක්කම තව ඔබ දන්න සහ ඔබ නොදන්න හුඟක් තැන් වලට අපි යන්න බලාගෙන ඉන්නේ කියන කාරණාව. මතක් කරනවා. ඉතින් ඒ හැම දෙයක් එක්කම ස්වභාවිත එක්ක අත්කල් බඳගෙන ඉන්න හැමදාම වගේ බොහොම ආදරයෙන්. ඔන්න වැස්සකුත් වැටෙනවා ටිකක් තදට දැක්.